මේ වනවිට නිත්‍රෝ සමාගම විසින් අදාළ අයට වන්දි ලබාදීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒක ඉතාමත් කඩිනමින් නිම කරනවා කියලා අපට දැනුවත් කිරීමක් කරලා තිබෙනවා. ඒ අය මේ උත්සව තියලා එයාට වන්දි ලබාදීමක් සිද්ධ වෙන්නේ අදාළ පොලිස් බල ප්‍රදේශවලින් ගිහිල්ලා ඒ නිවෙස් වලට ගිහිල්ලා අදාළ චෙක්පත ලබාදීම තමයි සිදු කරනු ලබන්නේ. ඒ අනුව අදාළ වන්දි ලබාදීමේ කටයුත්තත් අනිවාර්යයෙන්ම සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේ සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අතිගරු ජනාධිපතිතුමාට ලබා දීමෙන් අනතුරුව මේ වන විට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය සහ ප්‍රමිති ආයතනයේ දැන් මේ ගෑස් පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව සම්පූර්ණ වගකීම් දැන් බාර අරගෙන ඒ ක්‍රියාවලිය සිදු කරමින් පවතිනවා. පසුගිය කාල සීමාව තුළදී මේ ගෑස් සම්බන්ධයෙන් පාරිභෝගික අමාත්‍යාංශයේ විදිහට සහ පාරිභෝගික අධිකාරී විදිහට අපි ඒ වගකීම බාර අරගෙන කටයුතු කළේ අපේ රටේ ගෑස් පිළිබඳව ප්‍රමිතියක් සහ නියාමනයක් තිබුණේ නැහැ. නමුත් පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි අපි ඉදිරිපත් වෙලා ඒ වගකීම් බාරගත්තේ. නමුත් දැන් මේ වන විට නීති සකස් වෙලා ගැසට් පත්‍ර පළ කරලා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයත් ප්‍රමිති ආයතනයත් දැන් ගෑස් පිළිබඳව සම්පූර්ණ රටට ඇතුල් වෙනකොට ඒ නියාමන කරලා පරීක්ෂණ කරලා ගෑස් සිලින්ඩර් රෙගියුලේටර් ගෑස් සහ සියලුම උපාංග දැන් ප්‍රමිති ආයතනය මගින් අඛණ්ඩ අධීක්ෂණයක් සිදු කිරීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. දැන් ඒ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ ප්‍රමිති ආයතනයට.